ඒ පළ විපාක ගැන මතක් කරන්න ගියොත් පොඩ්ඩක් කලුතරට ගිහිල්ලා එමු. කලුතර මේ ඊයේ පෙරේදා අපි දැක්කා රෝහිත අබේ ගුණවර්ධනගේ කිඹුල් කඳුළු. කිඹුල් කඳුළු කියන්නේ මේ මිනිස්සු තාමත් හිතන්නේ අපේ රටේ ජනතාවගේ සිතුවිලි එක්ක ඒ වගේම අපේ රටේ ජනතාවගේ ඉමෝෂනල් හැඟීම් එක්ක සෙල්ලම් කරන ව්‍යායාමයේ තමයි. මන් දැක්කා රෝහිත අබේ ගුණවර්ධන අඬනවා. අඬලා කි අඬලා අපේ ඉන්න මිනිස්සුන්ට අර හැඟීම් වලට හරියටම නාඩිය මිරිකන ක්‍රමවේදයට තමයි මේ තාමත් ගමන් කරන්නේ. එහෙම නැතුව මේ අපේ රට දියුණු කරන වැඩපිළිවෙලක් කියලා අපේ රටට ඉදිරි අනාගතයක් ගැන කියලා එහෙමත් නැත්තම් මේ රට කොතනටද අපි සපත කරන්න ඕනේ කියන දේවල් ගැන නැතුව අඬලා අලු දූවිලි කරපු ගෙවල් ගැන කියනවා. ඒ වගේම රෝහිත අපේ ගුණවර්ධනගේ උප්පැන්න සහතිකෙත් පිච්චුවලු. උප්පැන්න සහතිකේ නෙමෙයි උපතක් නැති වුණා නම් තමයි අපි නම් කැමති. හා ඒත් එක්කම තව මතක් කරන්න ඕනේ මේ රටේ ඉන්න පාර්ලිමේන්තුව දූෂිත පාර්ලිමේන්තුව ගැන. දූෂිත පාර්ලිමේන්තුවෙන් අද පත් කරලා තිනවා දූෂිත ටිකක් කෝප් කමිටුවට. සමහර කඩේ කෝප් කමිටුව දිහා බලන් ඉන්න අපේ රටේ ඕ පිටරටවල ඉන්න මිනිස්සු hina වෙනවා ඇති. මේ රටේ මේ වගේ ජනතාවක්ද ජීවත් වෙන්නේ මේ හොරුන්ගේ යටතේ තියෙන කමිටු වලින් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යනවාද කියලා. එතකොට මේ ඇයි මේ කෝප් කමිටු පත් කරේ පාර්ලිමේන්තු හොර වල දාලා? හරි සරලයි. මොකද එක්කෙනෙක් ඉන්නවා මහින්දානන්ද අලුත්ගමකේ කියලා. ඩොලර් මිලියන 65ක පොහොර. ආපස්සට හරවා යවලා මේ රටට පාඩුවක් කරපු කෙනෙක්. ඒක විගණනාධි දෙපාර්තමේන්තුවේ විගණනාධිපතිතුමා මේකට වගකීම්ුත්තන්ගෙන් වගකීම්ුත්තන්ගෙන් මේක ඒගොල්ලන්ට රජයට ලබා ගත යුතුයි කියලා නිර්දේශ කරලා තියෙද්දිත් කෝප් කමිටුවට යව දානවා. හේතුව ඒ තියෙන දූෂණේ වහලා දාන්න. කෝප් කමිටුව ඇස්සේ ගිහිල්ලා රිංගලා ඒ තියෙන ලිපි ලෝකන ටික හංගලා දැම්මම ඒ ප්‍රශ්නේ ඉවරයි. එතකොට තව කවුද ඉන්නේ? මං හිතන්නේ ප්‍රසන්න රණතුංග නැතුව ඇති. ප්‍රසන්න රණතුංග හිටියනම් තමයි hina වෙන්න පුළුවන්. එන්න තව පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් උසාවියෙන් වැරදි කරු වෙච්ච කෙනෙක් තමයි ඒ කෝප් කමිටුවේ ඉන්නේ. ඉතින් අපිට මේවා දැක්කාම hina යනවා. එතකොට තව ඉන්නවා කෝප් කමිටුවේ රෝහිත අබේගුණවර්ධන කියන දේශපාලඥයා. මං හිතන්නේ වරාය යමෙදි ඉන්න කාලේ දූෂණ නඩුවක් FCIT එකට දාලා තියෙනවා. මේ සර්ජිකල් මාස් එක රුපියල් 750ට අඩේ විකුණන්න තියෙද්දි කොවිඩ් කාලේදී රුපියල් 40ට විකුණුවා කියලා FCIT එකේ චෝදනාවක් දාලා තිනවා වරාය වෘත්ති සමිතිය එකමුතුව එකතු වෙලා. තාමත් ඒකට ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි මේ තරුපටි ගහගත්ත පොලිස් නිලධාරී මේ අහිංසක මිනිස්සෙක්ගේ හඬා වැළපීමකට දරුවෙක් කෑ ගහලා දෙමව්පියෝ කෑ ගහලා මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද? මේ පිටිමිල මේ ගෑස් මිල මේ අහසට දෙන උද්දමනේ දරා ගන්න බෑ කියලා. එහෙම මොරදෙන ජනතාව බල්ලෝ බලල්ලු වගේ ප්‍රජාතන්ත්‍රවාදී කියන රාමුව යටතේ ඇදගෙන ඇවිල්ලා හිරගෙට දානවා. එතකොට මං අහගෙන ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ කියනවා ළමයින්ව අපයෝජනීයටපත් වෙනවලු. ඇත්තම කිව්වොත් මේ අපි නෙමේ අපයෝජනීයටපත් කරේ. මේ පාලකයෝ විසින් තමයි මේ අපයෝජනීයට මේ දරුවන්ව සහ මේ කාන්තාවන්ව මේ රටේ දියුණුව තකා වැඩ කරන මිනිස්සුන්ව පාරට ගෙනල්ලා කරලා තියෙන මේ පාලකයෝ. අපි ඒක කියන්න කැමති නැතුව මේ ඉන්න ජනතාවට ගෙවල් දොරවල් වල වැඩ නැතුවද? එහෙම නැත්තම් මේ පෞල් ජීවිතවල වින්දනයෙන් කරගන්න නැතුවද? ඒ දේවල් ඒ ඉන්න පෞලේ මිනිස්සුත් එක්ක සතුටින් සාමකින් ජීවත් වෙන්න බෑ. ඒව ඔක්කොම අතරලයි මේ පාරට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් ජීවත් වෙන්න බෑ. තමන්ගේ හිතේ සතුටු විදිහට ජීවත් වෙන්න බෑ. ඔන්නෝක කාරණාවල් තමයි මේ මහා පොළොවට ඇවිල්ලා වීදි සටන් වලට ඇවිල්ලා මේ අපේ අම්මලා තාත්තලා තරුණයෝ වන අපි කියන්නේ. තරුණයෝ වන අපිට මොකද්ද අපේ ඉරණම? අසාදයක් බඳින්න පුළුවන්ද? වාහනයක් ගන්න පුළුවන්ද? අපේ අනාගතේ ලියන්නේ අපි මොන විදිහටද? අපි තාම හිතනවා. හැබැයි මමත් වෘත්තිකේ මේ රට කවදාවත් දාලා යන්නේ නැහැ. මේ ලංකාවට ආදරෙයි, මේ මව්බිමට ආදරෙයි. මොන විදියකින් හරි මේ මව්බිමට මේ මව්බිම අපි මේ ලෝකේ ශ්‍රී ලංකාව කියන නම ඉහළ මන්තෙතට ගෙනියන්න තමයි මේ ව්‍යායාම. මේ පාර්ලිමේන්තු ඉන්න මෙම්බර්ස්, ඒ කියන්නේ සමාජිකයෝ දැනට ඉන්න
හොරු වගේම විහිළුවකට ලක් වෙලා ඉන්න ජනතාවගේ අතේ මම හිතන්නේ වීඩියෝ එකක් හෝ වෙන මොකක් හරි එකක් දැම්මම සමච්චලයටපත් වෙනවා හාස්‍යයට ලක් වෙනවා ඒක නිසා අපි විශේෂ වෘත්තිකයෝ ටිකක් එකතු වුණා මේ අරගලයේ ඉන්න ක්‍රියාකාරී වෙන මම ඇතුළු මේ ඉන්න කණ්ඩායම් සිළු දෙනාම එකතු වුණා අපි තීරණය කරා අභියෝගාත්මකම ෂැඩෝ පාර්ලිමන්ට් එක ජනතාව අභිමුඛයට අපි ගේන්න මේක ඇවිල්ලා මේ රටේ තීර්ණාත්මක මොහොතක් විය හැකි අනිවාර්යෙන් මේක වියන වෙනවා ඒ කාන්තයි මොකද දැනට ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු හා සසඳන විට මේ අපගේ ජනතා පාර්ලිමේන්තුවේ ඉන්න සමාජිකයෝ ඇත්තටම මිනිස්සුන්ට හිතෙයි ඇයි අපි ඡන්දයක් දින් දුන්නේ කියලා හිතෙයි මේ වගේ මිනිස්සුන්ට අන්නේ තැනට අන්නේ තර්කයට අපි මේ රටේ ජනතාවව පෙළගස්වනවා ඒ විතරක් නෙමෙයි මේ ජනතා පාර්ලිමේන්තුව තුලින් මේ රටට ආදරේ මේ රටේ ප්‍රවීණ වෘත්තිකයෝ ඒ වගේම මේ රටේ ඉදිරි ගමනට දැක්මට දේශපාලන වාසි නොතක තමන්ගේ හර්දානිකූලව තමන්ගේ කැපකිරීමෙන් මේ රටට වැඩ කරන්න ඕන පිරිසක් අපි මේ මහ පොළොවට ජනිත කරනවා ඒක ඒකාන්තයි මේ ජනතා පාර්ලිමේන්තුවේ කියන පළවෙනිම ක්‍රියාමාර්ගේ පළවෙනිම දැක්ම ඒකයි ඒ වගේම මේ ජනතා පාර්ලිමේන්තුවේ අනිත් කාටවත් නැති නීති රීති ටිකක් තියෙනවා දේශපාලනය කරනවා නම් ඒ දේශපාලනය කරන රාමුව තුල පක්ෂවලට එහෙට මෙහෙට මාරු වෙන්න බෑ මේ දැන් ඉන්නා වගේ අපිව සමච්චලයට ලක් කරන්න බෑ ඒ වගේම power to recall ජනතාව යම් කිසි වෙලාවකින් ප්‍රතික්ෂේප කරනවා නම් එයා යන්න ඕනේ ඒ වගේ තමයි මේකේ සුවිශේෂී කාරණාව තමයි මේකේ වරප්‍රසාද නැහැ තියන්නේ මේ මව්බිමට තියෙන ආදරේ කැපකිරීම විතරයි මේ ඉන්න අපි කණ්ඩායම අතර තියෙන එකම එකමුතුකම සහ එකම එකඟතාවය අන්නේක සපත කරලා තමයි අපි මේ ගමන ඉස්සරහට යන්නේ ජනතාවට අපි සමග අනිවාර්යයෙන්ම එකතු වෙනවා ඒක නියතමානයි අදර ලක්ෂයක් වැටුප් ගන්න කෙනාටත් උද්දමනේ බලපානවා විතරක් නෙමෙයි දැන් ටැක්ස් එකකුත් ගහනවා ලක්ෂ දෙකක් ගන්න කෙනාටත් ටැක්ස් එකකුත් ගහනවා ස්ථාවර තැන්පතු තියෙන මිනිස්සුන්ට ටැක්ස් එකක් ගන්නවා මේ අපේ ජනතාව හරි හම්වෙන් හරි අමාරුවෙන් හම්බ කරපු මුදල් ඇත්තටම කනගාටුයි හැබැයි කනගාටු වුණාට අපි නතර වෙන්නේ නැහැ මේ අරගලේ එක එක මාදිලියන් නොස්සේ අපි ඉදිරියට එනවා පළවෙනි අදියර අපි ජයග්‍රහණය කළා දැන් මෙන්න මේ විදිහට මේ ආකාරයේ රටපුලා අරගලයේ තුල යම් යම් සංදිස්ථානවල මේවා මේ ආකාරයෙන් පැලවෙනවා මොකද මේ අරගලයේ දෙවෙනි අදියර මේ අදියර අපි ජයග්‍රහණය කරනවමයි ඒ වගේම අපි ජනතාවට කියනවා මේ ජනතා පාර්ලිමේන්තු වැඩසටහන අපි ජනතාව අභිමුඛයට ඉදිරිපත් කරනවා මේ එන සෙනසුරාදා කියන්නේ 15වෙනිදා හවස 5ට එන්න අප සමග එකතු වන්න එකතු වෙලා අපි ගන්න අපි ඔක්කොම එකතු වෙලා ගන්න ක්‍රියාමාර්ග තීන්දු తీරන මේ රට වෙනස්ම දර්ශකයට වෙනස්ම දැක්කකට වෙනස්ම ක්‍රියාන්විතයකට අපේ ඉලක්කයේ අවසානයේ මේ රට දූෂිතයෝ නැති මේ හොර බොරු වංචා කරපු දූෂිත පාලකයන්ට දඩුවම් කරලා මේ රට හරි තැන ස්ථාපනය කරන එක ඒ වෙනුවෙන් අපේ ජීවිත උනත් අපි කැප කරන්න සූදානම් වසන්ත මුදලිගේ වගේ අපේ සහෝදරවරු අතර අත්ෝනෝමතිකව අල්ලගෙන ඉන්නවා හැබැයි අපි කියන්න කැමති ඔය මර්ධණයට අපි බය නැහැ අපි මේ අරගලයේ දෙවැනි අදියර ජයග්‍රහණය කරනවමයි නැවතත් මේ ආරාධනය ජනතා ඔබට අනිවාර්යෙන් පැමිණෙන්න සෙනසුරාදා හවස 5ට මේක තමයි රටේ තීර්ණාත්මක දවස අරගලයට ජය වේවා මගේ නම නිපුන්